සුබමසුබ දවසක් ඔයාට ඔන්න මං අද කියලා දෙන්න හදන්නේ ගොඩාක් රසවත් කැඳේ එකක් රයිස් කුකර් එකේ හදාගන්නේ කොහොමද කියලා. මේ කැඳේ එක ගොඩක් රසයි වගේම හරිම සුවඳයි. ඒ වගේම ඕනම කෙනෙක්ට ගොඩාක් ලිස්සෙන් හදාගන්න පුළුවන් සුදු ලුණු කැඳේ එකක් තමයි අපි අද රයිස් කුකර් එකේ හදාගන්න හදන්නේ. එහෙමනම් අපි බලමු මේ රසමලස කැඳේ එක හදාගන්නේ කොහොමද, මොනවද අපට ඕන කරන්නේ කියලා. බත් කප් එකක් මම අරගෙන තියෙනවා. ඕනම හල් වර්ගයකින් උයාගත්ත බත් මේ වෙනුවට ගන්න පුළුවන්. ඒ වගේම සුදු ලුණු අපට ඕනේ වෙනවා. සුදු ලුණු නම් ටිකක් වැඩිපුර ඕනේ. ඒ වගේම පොල් කිරි ටිකක් ඕනේ වෙනවා. පොල් කිරි නැති කෙනෙක්ට ෆ්‍රෙෂ් මිල්ක් භාවිත කරලා මේක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම සුදු ලුණු ටික මම ටිකක් තලලා මේ විදිහට කෑලි වලට කපා ගන්නවා. සුදු ලුණු කපද්දී මේ මැද තියෙන කොළපාට වුණු කෑල්ල අයින් කරගන්න. සුදු ලුණු ගොඩාක් එකතු කරගත්තාම කැඳේකට ගොඩාක් රසයි. ඒක නිසා සුදු ලුණු බික් 10ක් 15ක් වුණත් අපිට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට පුංචිවට කෑලි කපා ගන්න. ඊළඟට මම රයිස් කුකර් එකට උයාගත්ත බත් ටික මේ විදිහට එකතු කරගන්නවා. බත් දාන්නේ නැතිව හාල් දාලා වුණත් ඔයාලට මේ විදිහට හදාගන්න පුළුවන්. ඊළඟට මම මේකට කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා මම. දැන් වතුර එකතු කරගන්න ඕනේ. වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න බත් ටික හොඳින් බෙරි වෙලා තැම්බෙන්න ඕන නිසා. ඊළඟට රයිස් කුකර් එක ඔන් කරලා බත් ටික හොඳින් ඉදෙන්න දෙන්න. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ බත් එක හොඳින් ඉදිලා ඒ වගේම වතුර ටික ඔක්කොම හිඳිලායි තියෙන්නේ. ඒ වගේම සුදු ලුණු කැලි ටිකත් හොඳින් තැඹිලා තියෙනවා. මං හැන්දකින් මේ ටික හොඳින් පොඩි කරගන්නවා. බත් ටික හොඳට පොඩි කරගන්න හැන්දක් වෙනුවට මැෂරයක් උනත් භාවිත කරලා පොඩි කරගන්න පුළුවන්. මං පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරලා රයිස් කුකර් එක වහන්නේ නැතිව පොල් කිරි ටික හොඳින් උතුරව ගන්න ඕනේ. වීගෙන එනකොට මේ විදිහට හැඳි ගන්න පටන් ගන්න. හොඳින් උතුරනකම් මේ විදිහට හැඳකින් හැඳි ගා ගන්න ඕනේ පොල් කිරි එක. නැත්නම් උතුරලා යන්න වගේ බලනවා. ඊට පොල් කිරි ටික හොඳින්ම වැහුණාට පස්සේ කැමතිනම් ගම්මිරිස් කුඩු ටිකක් එහෙම නැත්නම් අබකුඩු ටිකක් උඩින් ඉහලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ රයිස් කුකර් එකේ කැඳ ටික හදාගෙන ඉවරයි. දැන් තියෙන උණු උණුවෙම රස බලන්න. හරිම සුවඳයි මේ කැඳේ එකේ පොල් කිරි ටික එහෙම රත් වෙනකොට හොඳ සුදු ලුණු සුවඳක් එනවා. ඊට වගේ රෑ බත් ටිකක් එහෙම ඉතුරු වෙලා තියෙනවා නම් මේ විදිහේ කැඳ එකක් ගොඩක් ලේසියෙන්ම අපිට හදාගන්න පුළුවන්. රසයි වගේම හොඳ ගුණදායක කැඳ එකක්. ගොඩක් අඩු කාලයකදී මේ විදිහට ඔයත් හදලා රස බලන්න. මේ ගැන මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න. එමනම් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.